අයිබුවන් අද මම සාකච්ඡා කරන්නේ ඔයාලගේ පෙළපොතේ 28 වෙනි පාඩමේ නිර්මාණ මේ පාඩමේ යටතේ පුතේ අපි මූලික පද හතරක් නිර්මාණය කරන්න කොහොමද කියලා බලනවා ඒ වගේම ත්‍රිකෝණ නිර්මාණය කරනවා තව සමාන්තර රේඛා ආශ්‍රිත නිර්මාණය කරනවා ඕගොල්ලෝ මේ නිර්මාණ පාඩම 10 පන්තිර අලුත් පාඩමක් නෙමෙයි 7 8 9 ශ්‍රේණිවල නිර්මාණකරණය ඉදිරියට තියෙනවා හරිද එහෙමනම් අපි මේ දැනුමත් පොඩ්ඩක් මතක් කරමින් මේ පාඩමට පිවිසෙමු. අපි සාමාන්‍ය නිර්මාණය කරන්න යොදා ගන්නේ මොනවද කියලා බලමු. කව කටුව පාවිච්චි කරනවා, ඒ වගේම රූල පාවිච්චි කරනවා, තව මොනවද? පැන්සල පාවිච්චි කරනවා, තවත් පුතිය අපිට නිර්මාණකරණය කරාට පස්සේ ඒ නිර්මාණය කරන ලද තල රූපවල හෝ අපි අඳින ලද රූපවල කෝණ මනින්න අවශ්‍ය නම් අපි කෝණ මානය භාවිත කරනවා. එතකොට මේ නිර්මාණය කරන්න භාවිතා කරන්නේ රූල සහ කව කටුව පමණයි. මේ කෝණ වලින් මැනලා අපි නිර්මාණය කරන්නේ නැහැ. තේරුණාද? හරි. මම මෙතනදී පොඩි උපසර් දෙනවා. නිර්මාණ කරන්නේ පැන්සල පමණක් පාවිච්චි කරන්න. කොයිම වෙලාවකවත් පැන පාවිච්චි කරන්න එපා. ඇයි මම පුතේ මෙහෙම කියන්නේ? ඕගොල්ලෝ මේ නිර්මාණකරණය කරද්දී අපිට වැරදුනොත් අපිට නම් මකා ගන්න හරිම අපහසුයි පැන කිල් ලිව්වම. ඒක නිසා අක්ෂරයක් ගොඩනවත් කුමන අවස්ථාවකවත් පැන පාවිච්චි කරන්න එපා. හැම එකටම පැන්සල පමණක් යොදා ගන්න. හරි. කිව්වා පුතේ මේ පාඩමේ යටතේ පත වර්ග උගන්වනවා කියලා. පතය වර්ග උගන්වන්න ඉස්සෙල්ලා මම අහන පොඩි ප්‍රශ්නයක්. පතයක් කියන්නේ කොහොමද? පතයක් කියලා කියන්නේ පුතේ මොකද්ද? ගමන් මාර්ගය නේද? ඕගොල්ලෝ දන්න නොයෙකුත් ගමන් මාර්ග තියෙනවා. කියන්න බලන්න. මම පෙන්නන්න. ගසකින් ගිලිහෙන ගෙඩියක් පොළොවට පතිත වන ගමන් මාර්ගය. නේද? ඒකත් එනම් පතය. ඔර්ලෝසුවක කටුවක තුඩෙයි ගමන් මඟ. පතවල උදාහරණ. තවත් එකක් බලමු. සූර්ය වටා භ්‍රමණය වන ග්‍රහලෝකයක ගමන් මඟ. මේ විතරද ගමන් මාර්ග තියෙන්නේ? තව ගොඩාක් අපිට ගමන් මාර්ග තියෙනවා. එහෙමනම් පුතේ මේ ගමන් මාර්ග වලින් මේ පත වලින් අද අපි ඉගෙන ගන්නවා පත වර්ග කීයක්ද? හතරක් තමයි අපි ඉගෙන ගන්නෙ. අපි එහෙනම් බලමු. එහෙනම් අපි මූලික පත වර්ග හතරක් ඉගෙන ගන්නවා. පුතේ මේ පත වර්ග හතරක් උගන්වන්න ඉස්සෙල්ලා මම මේකට අවශ්‍ය වෙන පොඩි දැනුම පොඩ්ඩක් මතක් කරන්න පුතේ. ගන්න මට ලක්ෂ දෙකක් තියෙනවා. ලක්ෂ දෙකක් අතර දුර. කොහොමද ගන්නෙ? ඒ ලක්ෂය තියෙන මම සඳහන් කරලා තිනවා B ලක්ෂය තියෙනවා එහෙනම් මේ ලක්ෂ දෙක අතර දුර කියන්නේ මොකද්ද පුතේ මේ ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ දිග මේ බලන්න එහෙනම් ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ දිග එහෙනම් මෙතන A හා B කියන ලක්ෂ දෙක අතර දුර තමයි AB රේඛාවේ මොකද්ද දිග මම ඒ ටික පොඩ්ඩක් මතක් කරන්න පුතේ අපට අවශ්‍ය වෙනවා මේවා දැන් බලන්න මම මෙතන ගන්නවා මෙන්න මේකත් අපි පොඩ්ඩක් දැනගන්න ඕන ලක්ෂයක සිට සරල රේඛාවකට දුර එහෙමනම් අපි ගනිමු ලක්ෂයක් ලක්ෂයක සිට සරල රේඛාවකට දුර බලන්න ඕන අපි සරල රේඛාවක් ගනිමු හරි සරල රේඛාව තියෙනවා මම ලක්ෂය ගන්නවා මෙන්න මෙතන A කියලා. එහෙමනම් දැන් මම කියනවා මේ සරල රේඛාවට මේ ලක්ෂයේ ඉඳන් දුර කියන්නේ මොකද්ද කියලා. මොකද්ද පුතේ දුර කියන්නේ? මෙහෙමයි. මේ A වල සිට මේ රේඛාවට අඳින ලම්බ දුර තමයි මේ සරල රේඛාවට තියෙන දුර. තේරුණාද? හරි. එහෙමනම් සමාන්තර රේඛා දෙකක් අතර දුර කියන්නේ මොකද්ද? බලන්න මම සමාන්තර රේඛා දෙකක් ඇඳලා තිනේ. එහෙනම් මේ සමාන්තර රේඛා දෙක අතර දුර කියන්නේ පුතේ මෙතන මෙහිමයි අපි ඒ එක රේඛාවකට ලක්ෂයක් ලකුණු කරමු. ඒ කියලා ගමු. එහෙමනම් මේ රේඛා දෙක අතර දුර ගන්නේ මේ ඒ ලක්ෂයේ සිට පුතේ මේ රේඛාවකට ලම් මේ ඉතුරු සරල සමාන්තර රේඛාවට ලම්බකයක් අඳින්න ඕන. හරිද? එහෙමනම් මෙන්න මේ
මම මෙතන ගන්නවා b කියලා මෙතන අඩිය එහෙනම් මේ ab රේඛාවේ දිග තමයි පුතේ මේ සමාන්තර සරල රේඛා දෙකක් අතර දුර කියන්නේ තේරුණාද එහෙනම් මොකද්ද මේ සමාන්තර සරල රේඛා දෙකක් අතර දුර කියන්නේ සමාන්තර සරල රේඛා දෙක අතර මුන දුරද ලම්බ දුර එමනම් අපිට මෙන්න මේ දැනුමත් යොදා ගනිමින් අපි එහෙම දැන් අපේ පාඩම ඉදිරියට යමු මොනවද අපි අධ්‍යයනය ගන්නේ පත කියලා අපි ඒ එකින් එක ඉගෙන ගනිමු පුතේ ඔයගලන්ට පේනවා මෙතන ඔරලෝසුවක් තියලා තිනවා මේ පතු පාට කටුව පේනවා මේ මොන කටුවද තත්පර කටුව මේක වටියට ගමන් කරනවා නේද තත්පර කටුව දැකලා තිනවනේ හරි මේ තත්පර කටුව මෙතනින් සවි වෙලා තිනවා ශක්තිමත් එහෙනම් මේ ලක්ෂ්‍ය හිරිමේට ගමන් කරන්නේ නැහැ එයා එතන සවි වෙලා තිනවා එතන මේ කටුවේ තුඩ බලන්න පුතේ හරි දැන් මේ කටුව වටේට කැරකෙමනකොට මේ තුඩත් මොකක්ද කරන්නේ වෙන්නේ මේ තුඩ අපි ඇන්දොත් පුතේ ආයි ගමන් මාර්ගයෙන් දොත් මෙහෙම එකක් නේද අපට එන්නේ රවුමක් නේද හරි එතකොට මේ කටුව තත්පර කටුව 12දී මේ දුරමයි 3 ලක්ෂ ආව 3 ළඟට ආවම මේ දිග අඩු වෙනවද වැඩි වෙනවද කිසිම වෙනසක් වෙන්නේ නැහැ නේද පුතේ මේ දිග එහෙනම් මේ කැරකෙද්දි නියතයක් නියත දුරකින් කැරකෙන්නේ කවුද කැරකෙන්නේ මෙතන අචර ලක්ෂයක සිට නියත දුරින්කින් ගමන් ගන්නවා ලක්ෂයක් එහෙමනම් ඒ ලක්ෂයකගේ ගමන් මාර්ගය මොකද්ද පුතේ රවුමක් අපි රවුමක් හඳුන්වනවා ගණිතයේදී වෘත්තයක් කියලා එහෙමනම් දැන් මම මෙතන ප්‍රායෝගිකම කියා දුන්නා මොකද්ද වෘත්තයක් කියලා කියන්නේ අචර ලක්ෂයක සිට නියත දුරකින් ගමන් ගන්න ලක්ෂයේ පතය වෘත්තයක් වේ. මනං ඕගොල්ලෝ සඳහන් කරන්න මේක අචර ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයකක පතය වෘත්තයක් වේ. එහෙමනම් අපි දැන් බලමු මේ පතය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මම ගන්නවා පුතේ අචර ලක්ෂය. හරිද මම ලක්ෂයන් ලකුණු කරනවා මම මේක O කියලා නම් කරනවා මේ O ලක්ෂයේ සිට සෙන්ටිමීටර 5ක දුරින් තවක් ලක්ෂයක් ගමන් කරනවා O ලක්ෂයට සෙන්ටිමීටර 5ක දුරින් ගමන් කරන්න ඕන එහෙමනම් අපි මොකක්ද එමනම් මේ පතය නියත දුරකින් ගමන් ගන්නවා නම් පතය වෘත්තයක් අපි ඒක දැන් දන්නවා එහෙනම් අපි දැන් මේ මොකක්ද කරන්න ඕන ඕ කේන්ද්‍රය කරලා අරය සෙන්ටිමීටර 5ක වෘත්තයක් නිර්මාණය කරන්න ඕන. හරි. එහෙමනම් අපි කොහොමද කරන්නේ? කව කටුවට සෙන්ටිමීටර 5ක් මැනලා ගන්නවා පුතේ මෙහෙම. හරිද? ඊට පස්සේ ඕ ළඟට කව කටුව අරන් ගිල්ල කව කටු තුඩ ඕ ළඟින් තියලා අපි මොකද්ද කරන්න ඕන? වෘත්තයක් නිර්මාණය කරන්න ඕන නේද? ඕන්. हतरी පළවෙනි පතිය තමයි අපි ඉගෙන ගන්නෙ මොකද්ද වෘත්තයක් තේරුණාද හරි අපි දෙවෙනි එකට යමු තේ අපිට දෙවුනුවට කතා කරන්න තියෙන පතිය අචර ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතිය අචර ලක්ෂ දෙක හරි දැන් එහෙමනම් අපි ලක්ෂ දෙකක් දීගමු මෙතන ලක්ෂ දෙකක් මම ලකුණු කරලා තිනවා අපි එක ලක්ෂයක් A අනිත් ලක්ෂය B කියලා නම් කරමු එහෙමනම් මෙතනදී මේ කියන්නේ මොකද්ද? A හා B ලක්ෂ දෙකට සමදුරින් ගමන් ගන්න ලක්ෂයක පතේ අපි දැන් හොයන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙන පුතේ A හා Bට හැම වෙලාවෙම සමදුරින් ඉන්න නම් ඒ ලක්ෂය කොහොමද ගමන් කරන්න ඕන? මේ ලක්ෂ දෙක අතරින් ගමන් කරන්න ඕන. මේ අතරින් නේද? ඒතර හැම වෙලාවෙම මොන දුරකින්ද? සමදුරකින් ඉන්නේ නේද හැම වෙලාවෙම? දැන් මෙතනදී ගත්තා මෙතනම් මෙතනට සමානයි. එහෙමනම් මෙන්න මේ දෙක අතරින් ගමන් කරන්න ඕන බව ගන්න තේරෙනව නේද? එහෙමනම් පුතේ මොකද්ද මේ ලක්ෂ දෙක
අතරින් ලක්ෂයක් ගමන් ගන්නකොට එයාගේ පතේ වෙන්නේ මම මේ දෙක යා කරලා පෙන්නන්නම් ඔයගලන්ට මේ A හා B ලක්ෂය ඔන්න යා කරනවා එතකොට මේ A හා B කියන ලක්ෂ දෙකට සමාන දුරකින් ගමන් කරනවා නම් දැන් මෙහෙම ගමන් කරන ඔන්න මෙහෙම එහෙමනම් මොනවද ගම් කොහොමද ගමන් කරන්න පුතේ A හා B ට හරි මැදින් ගමන් කරන්න ඕන එහෙමනම් හරි මැදින් මේ ලක්ෂය ගමන් කරනකොට මේ AB රේඛාව හරි මැදින් කොහොම ගමන් කරනට පුතේ AB රේඛාව සමාන කොටස් දෙකකට බෙදෙනු නේද හරි එහෙමනම් මෙයාගේ මේ ගමන් මාර්ගය මොකද්ද AB රේඛාව සමච්ඡේදනය කරමින් ගමන් කරන්න ඕන පුතේ සමච්ඡේදනය කරමින් ගමන් කරනකොට අපිට මේ AB රේඛාවට ලම්බව තමයි ගමන් කරන්න ඕන පුතේ එතකොට තමයි මේක හැම අවස්ථාවකදීම සමාන දුරකින් පිහිටන්නේ තේරුණාද හරි එහෙමනම් අද ඉගෙන ගන්නවා මොකද්ද අචර ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ මොකද්ද එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ මුන සමච්ඡේදකයේද ලම්බ සමච්ඡේදකය. ඕගොල්ලෝ ඕක හොඳට මතක තියාගන්න ඕන. තේරුණාද? එහෙමනම් දැන් අපි මේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඉගෙන ගමු. මුලින්ම පුතේ මේක ඕගොල්ලෝ සටහන් කරගෙන ඉන්න පොතේ අචල ලක්ෂයක ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය එම අචල ලක්ෂ දෙක යා කරන සරල රේඛා ඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකය වේ කියලා. හරිද? හරි. දැන් එහෙනම් අපි බලමු මේ ලම්බ සමච්ඡේදකය අඳින්නේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මම ඕගලන්ට මෙතන සඳහන් කළා තියෙන පුතේ ලක්ෂ දෙකක්. මොකද ලක්ෂ දෙක P H Q. එහෙනම් දැන් මම යන්නේ P H Q ට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයක පතේ නිර්මාණය කරන්න. අපි දන්නවා පතේ මොකද්ද? ලම්බ සමච්ඡේදකය. මොකද ලම්බ සමච්ඡේදකයද? P H Q කියන ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මෙහෙමයි පුතේ මේක නිර්මාණය කරන්නේ. මුලින්ම P Q යා කරන්න. හරිද? ඊට පස්සේ මේ PQ අතර දුර තීරණ නේද පුතේ අන්නේ දුරෙන් හරි අඩක් මේ ගාන විතරනේ හරි අඩකට වඩා ටිකක් වැඩියෙන් කවකටුව ඈත් කරගන්න තේරුණාද මේක මැනලා ගන්න අවශ්‍ය නැහැ මේ හරි මැදට වඩා පොඩ්ඩක් ඈතින් කවකටුව මෙව තීරණ විතර ඈත් කරගන්න ඊට පස්සේ මෙහෙමයි ඕගොල්ලෝ කැමති ලක්ෂයන් ළඟට යන්න කවකඩු තුඩ තියන්න තිහලා ඉහලට චාපයක් අඳින්න ඒ ගවම පුතේ ඒ ගවම මේක වෙනස් කරන්න එපා මේ දුර එහෙට මෙහෙට වෙනස් කරන්නේ නැහැ මේ පරතරය පහලට චාපයක් කපන්න ඊට පස්සේ ඒ දුර වෙනස් නොකරම එහෙම තියාගෙන කිව් ළඟට අරන් යන්න කවකඩු තුඩ තියලා අර කලින් ඇදපු චාප ඡේදනය වෙන පරිදි චාප අඳින්න තේරුණාද ඊට පස්සේ මේ ඡේදන ලක්ෂ දෙක ඡාප වලින් ඡේද උන් ලක්ෂ දෙක අපි එකට තියලා සරල රේඛාවන් මගින් යා කරනවා එහෙමනම් මොකද්ද මේ රේඛාව PQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය දැන් තේරෙනව නේද එහෙනම් කොහොමද ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ කියලා හරි එහෙනම් අපි යමු අපේ තුන්වෙනි පතය අපි තුන්වෙනි ගණන පතය සරල රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතය හරි මුලින්ම අපි එහෙනම් පුතේ හිතමු අපිට සරල රේඛාවක් දීලා තියෙනවා හරිද මෙන්න සරල රේඛාවක් මම අඳිනවා මේ සරල රේඛාවට නියත දුරින් තවත් ලක්ෂයක් ගමන් ගන්න. එහෙමනම් ඕගලන්න පේන පුතේ මේ සරල රේඛාවට යම් කිසි දුරකින් ලක්ෂයක් ගමන් ගන්නව නම් එහෙමනම් මොකද වෙන්න ඕන? මේ රේඛාවට සමාන දුරකින් මෙහිම හැම වෙලෑම ගමන් ගන්න ඕන. හැම වෙලෑම නියත දුරකින් ගමන් ගන්නා ලක්ෂයක් කියන්නේ මොකද්ද? මේ දෙන ලද සරල රේඛාවට සමාන්තර වූ සරල රේඛාවක් වෙනව නේද?
හරි. එහෙමනම් එතකොට පුතී ඉහළින් විතරද මේක එන්නේ? එහෙමනම් මේ දුරින් ගමන් ගන්නවා ධම්මියත දුරකින්. මෙහෙම. එහෙමනම් ඒ විදියටම ඒ දුරින්ම මෙතනින්නම් පහළට පහළිනු ගමන් කරන්න පුළුවන් නේද? ඔව්. එහෙමනම් සරල රේඛාවට නියත දුරින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ පුතේ දෙන නද සරල රේඛාවට සමාන්තර වෙන විදියට නිර්මාණය වන සරල රේඛා. මේක පුතේ ඉහළින් වෙන්නත් පුළුවන්. අපි මේක AB කියලා නම් කමු දෙන නද සරල රේඛාව. එහෙනම් මේ AB රේඛාවට නියත දුරින් ගමන් කරන සමාන්තර සරල රේඛා දෙපැත්තට එන දෙකක් තමයි රේඛාවකට සමාන්තරව ගමන් කරන රේඛා දෙකක් තමයි මොකද්ද නියත දුරින් ගමන් ගන්න ලක්ෂයක පතය වෙන්නේ. එහෙමනම් දැන් අපි බලමු රේඛාවකට නියත දුරින් චලනය වන ලක්ෂයක පතය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔන්න පේනවා ඔයගලන්ට රේඛා ඛණ්ඩයක් දීලා තිනෝ AB කියලා. रेखा खंड दील कियनवा मे रेखावट समदूरी गमंगना लक्ष्यगे पतेय निर्माण करे पते हनवा मुखदे पते कि ए बी सरल रेखावट दीप सिंह सामांतरु सरल रेखा देखा तेन अद नियत दूर की गमंकना ओन दंगेन बलमु मे सरल रेखावट सामांतर सरल रेखा निर्माण करे कुमद केला हरि පුතේ අපි චූටික පොඩි කාලෙ මොකද කරේ? අර විහිද චතුරස්‍රය කෝදු වර්ගෙන සමාන්තර සරල රේඛා ඇඳා. එහෙම නෙමේ දැන් අපි හරි විදිහට නිර්මාණය කරන්නේ. දැන් ගෙනමු. හොඳට බලා ගන්න. පුතේ කව කටුවට පොඩ්ඩක් මේ මෑත් කළා චාපයක් ඇඳ ගන්න පුළුවන් විදිහට කව කටුව දෙපැත්තට විහිදුවා ගන්න. ඊට පස්සේ ඕගලන් දීලා තියෙන ලක්ෂය ළඟට යන්න. ලක්ෂය ළඟට ගිහිල්ලා පුතේ මේ දෙපැත්ත මේ සරල රේඛාවේ දෙපැත්ත මෙහෙම ඡේදනය කරන්න. හරිද? ඊට පස්සේ B ළඟට යන්න. ආයත් සරල රේඛාවේ දෙපැත්ත ඡාප මගින් ඡේදනය කරන්න. තේරුණාද? හරි. ඊට පස්සේ පුතේ කව කටුව ඊට වඩා චුට්ටක් ඈත් කළා මේ ඡේදනය වුණ ලක්ෂය ළඟට ගිහිල්ලා හරිද දැන් ඡේදන වෙලා තියෙනවා මේ ලක්ෂ දෙකක් මේ සරල රේඛාවේ ඒ ලක්ෂ වලට ගිහිල්ලා පුතේ මේ ඒට ඉහළින් ඉහළට වෙන විදිහට දැන් මේතර ඒ ලක්ෂය නම් ඊට ඉහළින් වෙන විදිහට ඉහළට ඡාපයක් ගන්න ඕනේ ඊට පස්සේ මෙතන ඡේදන වුණු ලක්ෂය ළඟට යන්න ආයෙත් අඳින ඉහළට ඡාපයක් කැපෙන විදිහට ඒ වගේම මෙතන ඡේදන ලක්ෂයට ගියා එන්දා බීට ඉහළින් මේ පැත්තට ගියා ආයි බීට ඉහළින් අඳිනවා අර කලින් ඡාපය ඡේදනය වෙන විදිහට දැන් මම කිව්වා මේක ඉහළනු ගමන් කරනවා පහළනු ගමන් කරනවා ඒ ආකාරම පුතේ පහළ පැත්තට අපි මෙහෙම ඡාප කපා ගන්න මෙහෙම පහළට ඡාප ඇඳගත්ත පුතේ ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕන මෙන්න මේ දැන් අපිට ඉහළ රේඛාව අවශ්‍ය නම් අපි ඒ ලක්ෂයේ සිට පුතේ මේක කොහොම දික් කරගන්න මං එකටම දික් කරනවා ඒ පහළම මට රේඛාවක් ඕනානේ ඒක නිසා අපි මේ කඩේරි මගින් මේ ලක්ෂ යාක් කර ගන්න ඕන ඒ වගේම මේ පැත්තත් අපි කඩේරි මගින් ලක්ෂ යාක් කරනවා තේරුණාද හරි දැන් නියත දුරකින් ගමන් කරන්නේ අපි හිතමු පුතේ යම් දුරක් ගමු අපිට දැන් මිනුම් මෙත දීලා නැහැනේ කොච්චර කොපමණ දුරකින් ගමන් කරනවද කියලා අපි ටිකක් ගමු මෙන්න මෙහෙම සෙන්ටිමීටර 5ක් දුරකින් ගමන් කරනවා මොකද අපි ගන්න ඕන කව කටුවට සෙන්ටිමීටර 5ක් මැනලා ගන්න ඕන. මොන දැන් මම කව කටුව අරගෙන සෙන්ටිමීටර 5ක් මැනලා ගන්නවා කව කටු දෙපැත්ත. තේනවාද? 5ක් ගත්තා. ඊට පස්සේ මොකද දැන් මේ සෙන්ටිමීටර 5ක දුරින් මොන දැන් මම ගමන් කරන්නේ ලක්ෂය. ඊට පස්සේ අපි ඒ ලක්ෂය ළඟට ගිහිල්ලා මෙහෙම ඊළඟ ඡාපයක් කපනවා. ඊට පස්සේ B ලක්ෂය ළඟට ගිහිල්ලා ඊළඟ ඡාපයක් කපනවා. එතකොට අපට එනවා මොකද්ද? මේ රේඛාවට සෙන්ටිමීටර 5ක් දුරින් ගමන් කරන්න සරල රේඛාවක්. මොකද්ද මේ සරල රේඛාව? AB රේඛාවට සමාන්තර වූ සරල රේඛාවක් ලැබෙනවා. ඒ ආකාරම පුතේ අපිට පුළුවන් කොහොමද
පහළ පැත්තටත් මේ චාපය මේ ආකාරයෙන්ම ඡේදනය කරලා සරල රේඛාවක් අඳින්න. ඒ රේඛාවත් මොකද්ද වෙන්නේ? මේ AB රේඛාවට සෙන්ටිමීටර 5ක දුරින් උ සමාන්තර සරල රේඛාවක්. තේරුණාද දැන් සමාන්තර සරල රේඛා නිර්මාණය කරන හැටි? හරි. දැන් පුතේ ගැටළුවෙන් ගැටළුවට අපිට මේක වෙනස් වෙයි. සමහරලාට ගැටළු දෙන්න පුළුවන් මේ දෙපැත්තෙන් අඳින්න අවශ්‍ය නැහැ. ඒක අපේ ගණන අනුව. දැන් අපි දැනගන්න ඕන මොකද්ද? රේඛාවට සමතුරින් යන රේඛා ලක්ෂ්‍යකේ පතේ එම රේඛාවට සමාන්තර වූ සරල රේඛාවක්. ඒක දැනගෙන අපි නිර්මාණය කරන්නත් අපි දැන් එහෙනම් දැනගත්තා. හරි පුතේ. එහෙමනම් අපි යමු අපේ ඊළඟ පතේට. පුතේ අපි කතා කරන හතරවෙනි පතේ තමයි ඡේදනීය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ. මේ වෙලාවේ මොකද වෙන්නේ? රේඛා දෙක ඡේදනය වෙනවා. මං එනම් මෙන්න බලන්න පුතේ අපිට මෙහෙම දී මම ඇඳලා තිනවා ඡේදනීය වන සරල රේඛා දෙකක්. AB හා CD කියන සරල රේඛා දෙක ඕහිදී ඡේදනය වෙනවා. මොනනම් අපි බලන්නේ දැන් මේ රේඛා දෙකට සමදුරින් මෙන්නුනා නේද? සමදුරින් චලනය වන ලක්ෂයක පතේ. එහෙමනම් ඕගොල්ලන්ට පේනවා මේ රේඛා දෙකට සමදුරින් ලක්ෂයක් ගමන් කරනවා නම් කොහොමද පුතේ ගමන් කරන්න ඕන? මේ හරිමැදින් නේද ගමන් කරන්න ඕන? මෙහෙම හරිමැදින් කියන්නේ මොකද්ද? මේ කෝණය. මේ බලන්න AOC නැත්නම් DOB මෙන්න මේ කෝණවලට හරිමැදින් තමයි ඒ ලක්ෂ්‍ය මෙහෙම ගමන් කරන්න ඕන. හරිමැදින් ගමන් කරනවා කියන්නේ පුතේ මේ කෝණය දෙකට බෙදාගෙන යන්න ඕන. හරියටම. එහෙමනම් දෙකට කෝණයක් දෙකට බෙදෙනවා කියන්නේ මොකක්ද? සමච්ඡේදනය වෙනවා. එහෙමනම් මේ රේඛා දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂ්‍යක පතේ මොකද්ද? මේ කෝණවල කෝණ සමච්ඡේදකය. තේරුණාද? හරි. එහෙමනම් පුතේ ඔය ලක්ෂ්‍යේ අපි පතේ ඉන්න ඕන මොකද්ද? මේ රේඛාව මැදින් යන උහුම නේද? රේඛාවක් නේද? එහෙමනම් අපි මේකට කියනවා මොකක් කියලාද? කෝණ සමච්ඡේදකය. එහෙම සමාන කොටස් දෙකකට බෙදාගෙන තමයි යන්නේ. එහෙමනම් අපි බලමු පුතේ මේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. පුතේ ඔයගොල්ලෝ මුලින්ම මේක සටහන් කරගන්න. ඡේදනීය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය එම රේඛා දෙක ඡේදනීය වීමෙන් සෑදෙන කෝණවල සමච්ඡේදකය වේ කියලා. හරි. එහෙනම් අපි දැන් නිර්මාණය කරමු. මෙන්න පුතේ අපට සරල රේඛා දෙකක් දීලා තිනවා. AO හා BO. අපි එහෙනම් බලමු මේ AO රේඛාව BO රේඛාව ඕහිදී ඡේදනය වෙලා. එනම් මේ රේඛා දෙකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂයක පතේ නිර්මාණය කරන්නේ. අපි දැන් මේ පතේ හඳුනනවා මේ සෑදෙන කෝණේ කෝණ සමච්ඡේදකය. එහෙනම් අපි දැන් අඳිමු මේ AOB කෝණේ කෝණ සමච්ඡේදකය. හරිම ලේසි පුතේ මේක නිර්මාණය කරන්න. මෙහෙම පුතේ කව කටුව පොඩ්ඩක් ඈඩ් කරලා ගන්න. ඈඩ් කරලා පුතේ O ලක්ෂය ළඟට කව කටුට තියන්න. තියලා මේ රේඛා දෙක ඡේදනය වෙන විදිහට මෙහෙම චාපයක් අඳින්න. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් ඒ දුර ඕනනම් එහෙත් වෙනස් නොකරම මෙහෙම ඉහළට චාප ගන්නත් පුළුවන්. නැත්තම් කැමති කෙනෙකුට මේ දුර තව පොඩ්ඩක් ඈඩ් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම ඈඩ් කරගත්තා. ඊට පස්සේ පුතේ මේ ඡේදනයේ උණු ලක්ෂ ළඟ කව කටුව තියලා මෙහෙම ඉදිරියට ඕට ඉදිරියෙන් මේ ඕ ලක්ෂයට ඉදිරියෙන් එන ලෙස චාප කපනවා. මේ බලන්න මෙතනින් තියන කපනවා. ඊට පස්සේ කොතනද යන්නේ? මෙන්න මේ ඡේදුනේ ලක්ෂණ ළඟ යනවා. තීලියද තීල මොකද කරන්නේ? අර කලින් චාපයේ ඡේදනය වෙන විදිහට චාපයක් අඳිනවා. ඊට පස්සේ ඒ ලක්ෂයයි මේ ඕ කියන ලක්ෂයයි අපි යා කරනවා. එතකොට එනවා මොකද්ද? මේ කෝණයේ කෝණ සමච්ඡේදකය.
දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද කෝණයක කෝණ සමච්ඡේද කියන නිර්මාණය කරන්නේ කොහොමද කියලා හරිද හරි එහෙමනම් පුතේ ගැටළු වලදී කෝණ සමච්ඡේදකේ නිර්මාණ කරන්න කියලා නැහැ කොහොමද ඉන්නේ රේඛා දෙකක් තියෙනවා ඒ රේඛා දෙකට සමුදුරෙන් ගමන් ගන්න පතේ ඒ වගේ දේ අපිට දෙන්නේ එහෙනම් අපි ඒක දැනගන්න ඕන මොකද්ද කෝණ සමච්ඡේදකේ බව එහෙනම් අපි දැන් කෝණ සමච්ඡේදක බව දැනගත්තා ඒ වගේ නිර්මාණ කරන්න ඉගෙන ගත්තා එහෙමනම් පුතේ අපි දැන් අද පත වර්ග හතරක් නිර්මාණය කරන්න ඉගෙන ගත්තා. අපේ ඊළඟ කොටස් මොනවද? ත්‍රිකෝණ නිර්මාණය කරන්න, ඒ වගේම සමාන්තර රේඛා ආශ්‍රිත නිර්මාණ කරන්න. මම ඒ කොටස් ටික පුතේ මගේ මේ පාඩමේ දෙවන වීඩියෝ එක මගින් ඉදිරිපත් කරනවා. එහෙමනම් පුතේ මේ පාඩම අදට මම අවසන් කරනවා. සියලු දිනාටම ආයුබෝවන්.